දැන් විශාල සංවර්ධනයක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ කොටසක් තියෙන ආර්ථිකය නවීකරණය කරන්න. ඒ ආර්ථිකය නවීකරණය කරගෙන යන්න තමයි අලුතෙන් කෘෂිකාර්ම නවීකරණය අපි ආරම්භ කරලා තියෙන්නේ. මේ දියුණුව අපි කරගෙන යන්න. ඒ වගේම කොච්චර ප්‍රශ්න තිබුණත් අපි මුදල් හොයලා දෙන්න යනවා. දැන් බලන්න පාස්කු බෝම්බේ පිපිරුණාන් පස්සේ ඔක්කොම කිව්වා ආර්ථිකය ඉවරයි කියලා. අපි මුදල් ලැබුවා වැඩිපුර අයට සමෘද්ධිය ලබා දෙන්න. අද ඉඳන් ඔක්කු ලබා දෙන්න. ඒ දියුණුව ඉදිරියට ගෙනියන්න. ඒ වගේම මේ කර්මාන්ත කලාපය ඇති කරාම ඊළඟ අවුරුදු කීපය තුලදී දැන් වරාය දියුණු වෙලා තියෙනවා. මත්තල ගුවන්තොටුපළත් අපි දියුණු කරන්නට යනවා. ලංකා සිවිල් ගුවන් සේවයයි ඉන්දියා ගුවන් සේවය සමග ඉන්දියාවෙන් ගුවන් සේවා මෙහාට ලබා ගන්න. ඒකම සංචාරක සේවයේ දියුණු වෙනවා. අපි දැන් අලුතෙන් කෙටුම්පදක් කැබිනට් මණ්ඩලයේ අනුමත කරා රුහුණ ආර්ථික සංවර්ධන සංස්ථාව. ඒ සංස්ථාව යටතේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ විශාල වෙළඳ කලාප ඇති කරන්න.